आयबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सीएत टीवी प्रधान प्रवृत्ति प्रकाशय आरंभ वन्ने मम उदेशानिड मेगदर प्रथमेन सिरस्थल अदत प्रदेश रसक गैस कांदुवीम सह पिपिरीम गैस गन कथा करन्न पार्लिमेंतु विशेष उपदेशक कारक सभावत रसवेई गैस के न होए पु मोरटुव विश्वविद्यालय एक वार्तावक पारिभोगिक सेवा अधिकारियट मिनिसुंट देन सल्ली दीला गैस बोंबयक गेदरट गिनियन्न सिद्ध वेला एमति गम्मन पिलत कियाई लिट्रो दोरवसाई पेमिनली करन्न आपु पिरिस कुपित वेई मे मे करन मेडी एकतैने मे महाजन आईटीन वेनुवेन तीन देयक ने मेक लिट्रो कियन विधिहट माध्य पेन्वन ग्रीस यकेक्द गैस විදුලියේ බිඳ වැටුනොත් හවස 4යි කාලෙන් පස්සේ අපි හදන්න යන්නේ නැහැ. විදුලි ඉංජිනේරුවන් වෘත්තීය අර්ගලයේ තවත් පියවරක් ඉදිරියට. මෙම දශකයේ ඉහළම උද්දමනය වාර්තා වෙයි. නොවැම්බර් මාස උද්දමනය 9.9ක්. අද සිට ලබන 15වනදා දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්. නව ප්‍රභේදය ගැන දිවයිනේ පරීක්ෂණාගාර රසක පරීක්ෂණ වෛද්‍ය ජී විජේසූර්ය පවසයි. ओमिक्रोन मर्दनेट दैनट एती कोविड एन्नत्वल्ट हैकी स्टेफन कियाई पार्लिमेंटु मंत्रिवरुंगे अध्यापने नंगवन्न किरियल्लगिन योजनावाक लमाहा कांता विषयट कैबिनेट एमति दुहुरयक नैतिवीम गैन कनगाटुई विपक्ष नायक सजित कियाई औद्गलिक पासल हा विश्वविद्यालय नियामन पणत नुदुरेदीम पार्लिमेंटुवट एमति दिनेश कियाई ඉස්ලාමීය රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහකුමසාරිස්වරුන් අගමැති හමු වෙයි. හඳුනා නොගත් රියානතුරු වලින් මියන සහ බරපතල තුවාල ලබන පුද්ගලින්ට ගෙවන වන්දිය වැඩි කරයි. HIV ඇතිදැයි දැනගන්න එන පිරිස අපේ රටේ අඩුයි විශේෂඥයින් කියයි. ශ්‍රී පාද වන්දනා වාරය මෙවර උඳුවප් පොහොයින් ඇරඹි. රටම කලබලයට පත්වේ සිටින ගෑස් ගැනයි අද ප්‍රථමයෙන් අවධානය. සත්‍ය හෙලිකරන්න පමා වෙනකොට ඕනෑම කාරණයකදී සැක මතුවීම විවිධ නිර්වචන ඉදිරිපත් වීම ඉතාම සාමාන්‍යයි. ගෑස් ආශ්‍රිත පිපිරීම පිළිබඳ කඩිනම් නිවැරදි තොරතුරු ලබා දෙන්න වගකීම්ට තවමත් හැකියාවක් ලැබිලා නැහැ. මේ නිසා අදත් වාර්තා එනකන් බලාගෙන ඉන්න ජනතාවට සිද්ධ වෙලා ඒ ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් කොයි මොහොතේ සිද්ධ වෙයිද කියන බියත් එක්ක අදත් ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදු වුණා. ගෑස් ආශ්‍රිත පිපිරීම් දිගින් දිගටම වාර්තා වෙමින් තිබෙනවා. මේ වන විට මාසයකට අඩු කාලයක් තුළ සිද්ධි 25කට වැඩියෙන් වාර්තා වුණා. සමාගම පවසන්නේ මේක ග්‍රීස් යකාගේ කතාව වගේ කියලයි. ගෑස් සංයුතියේ කිසිදු වෙනසක් තම සමාගම සිදු කළේ නැහැ කියලා ලිට්‍රෝ සමාගම සහතිකවනවා. නමුත් සමාගම පවසන්නේ සිලින්ඩරයට සම්බන්ධ බාල උපකරණ සහ පාරිභෝගික නොසලකිල්ල මේ සියලු පුපුරායම් සහ අනුතුරු වලට හේතු වන බවයි. ඒ වගේම සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ මාධ්‍ය ග්‍රීස් යකෙක් මවමින් සිටින බවද එම සමාගම පවසනවා. නමුත් මේ පිපිරීම් අසාමාන්‍ය බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතාද ප්‍රකාශ කළා. එසේම තම බිරිඳ පවා බියෙන් සිටින බවයි ඔහු පැවසුවේ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන මාතෘකාවක් බවට ගෑස් ආශ්‍රිත පුපුරා යාම් පත් වුණා. අද පෙරවරුවේ විශේෂ උපදේශක කාරක සභාවක පවා මේ පිළිබඳව කතා කරන්නට සිද්ධ වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවා මෙම පිපිරීම් ගැන හොයන්න කමිටුවක් පත් කරන්න සිද්ධ වුණා. මේ අතර අද දින තවත් ප්‍රදේශ 12කින් පසුගියදා ලබාගත් සාම්පලවල පරීක්ෂණ වාර්තාවද පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලබා දෙන බව මොරටුව විශ්වවිද්‍යාලය ප්‍රකාශ කර තිබුණා. ලිට්‍රෝ සමාගම ගෑස්වල සංයුතියේ වෙනසක් සිදු කර ඇති බවට දිගින් දිගටම බරපතල චෝදනාවක් එල්ලවනවා. සිලින්ඩරවල පීඩනය මේ නිසා වෙනස් වී ගෑස් අනතුරු සිදුවන බවයි චෝදනා කරන්නන් පවසන්නේ. මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද්‍රවීකృత පෙට්‍රෝලියම් ගෑස් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ පසුගිය කාලය තුල සිදු වූ ගෑස් සම්බන්ධ අනතුරු වලදී LPG ගෑස් සිලින්ඩරවල පිපිරීමක් සිදු වී නොමැති බව අනාවරණය වී ඇති බවත් LPG ගෑස් කාන්දුවක් හේතුවෙන් එම අනතුරු සිදු වී ඇති බවයි. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගෑස් ආශ්‍රිත පුපුරා යාම් වාර්තා වුණා. ओ
සිද්ධිකිහිපයකින් පිලිස්සුම් තුවාල ලැබුවන්ද සිටිනවා. මේ නිසා ජනතාව තුළ ගෑස් සිලින්ඩර දැන් ක්ලේමෝ ගානට පේන්න පටන් අරන්. කොයි වෙලේ පුපුරයිද කියලා ජනතාව තුළ සාධාරණ බියක් පවතිනවා. ඇත්තටම ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය වෙනස් කළාද කියලා හොයන්නත් පීඩනය වැඩි වී ගෑස් කාන්දු වන්නේ එනිසා දැයි අනාවරණය කරන්න මොරටුව විශ්වවිද්‍යාලයට බහර දුන්නා. ඒ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා ඊයේ දිනත් ප්‍රකාශ කළා. මৌলিক විශේෂඥ වාර්තාව ඊයේ දින ලැබුණු බව සඳහන්. නෙල නොවන මාර්ගවලින් පැවසෙන්නේ ගෑස් වල සංයුතිය වෙනස් කිරීම නිසා පීඩනයේ වෙනසක් සිදු වී තිබෙන බවයි. එනිසා ගෑස් කාන්දු විය හැකි අතර එවිට ගිනි ගැනීම සිදු වනවා. එමෙන් මාද දින ජාතික ස්වයන් රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය ලිට්‍රෝ සමාගම වෙත ලිපියක් බහර දීම සඳහා පැමිණියා. එහෙත් එම ලිපිය බහර ගැනීමට කිසිදු නිලධාරියෙකු පැමිණියේ නැති නිසා ඔවුන් බිම වාඩි වී සිය විරෝධය පළ කළා. කෙසේ වෙතත් කොම්පඤ්ඤු විදියේ පොලිසිය පැමිණි ලිපිය බාරගත් අතර උණුසුම් තත්වයක් ඇති වුණා. මේ හොටත් මේ ලිපිය බාරගෙන ගන්න බෑ නේද? අපි මේ රණ්ඩු කරන්න ආවේ නෑනේ. අපි රණ්ඩු කරන්න ආවේ නෑ. බාරගන්න කියලා. මේ මේක කරන මැඩේ කැතයිනේ. මේ මහජන අයිතින් වෙනුවෙන් තියෙන දෙයක් නේ මේක. මේ ආයතනය. වාඩියම්. අපි වාඩියම්. අපි කිව්වා රණ්ඩු වෙන්න නෙවෙයි ආවේ අපිට ලිපිය බාර දෙන්න. පැයකට වැඩි කාලයක් අපි මෙතන දැන් ඉඳවල තිබ්බා. ඔබ ඔබ අනිවාර්යෙන් අපිට පිළිතුරක් අපි හොයාගන්න ඕනේ. අවශ්‍ය සම මිනිසුන්ගේ ජීවිත හානි වෙන්න කලින් අපිට මේක පිළිතුරක් මල්ලොරෙක් නේ අයිතිලා දුන්නුනේ ඉන්නේ මෙච්චර දිනේ මේ දැන් මේ රජයේ මැරෙවෙ වල තියෙනවා මේ ගෑස් කම්පැනිය තුලට දාගත්ත ඔය රජයේ මැරෙක්ව ගෑස් බෝතල් රජයේ ගම මත ඉන්න පුළුවන් ඕම මෙයා ආපු ගමන කොට ගත්තා මෙයා මේ තුල්ට ගත්තා අයිය අයිය මේක රමන්නේ කියලා අයිය මේ අතර ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අද සිවිල් සංවිධාන කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ආණ්ඩුව හිටන්ද ඇවිල්ලා කියයි හරි මේ තියෙන ගෑස් එක මේක මේ සංයුති වෙනස් වෙලා මේක වෙන්නේ නැහැ අපි වෙනත් එකක් ගේනවා මෙන්න මේකේ මිල දැන් 2500 නම් මේ හොඳ සංයුතියේ තියෙන ගෑස් එකක් රුපියල් 3000ක් වේ මෙන්න මේක උඹලා ගනින්න කියලා මෙන්න මෙතනට තමයි මේ රට අරන් යන්නේ මොළ හතෙන් එක වැඩක් තමයි මේ පෝර වලටත් මේකේමමයි ගැහුවේ වරායට මේකේමමයි ගැහුවේ මේ ගෑස් වලටත් මේකේමමයි ලිපේ ප්‍රමිතිය පිළිබඳව දැන් ප්‍රශ්න කර රෙගුලේටරේ අයි හද්දි ලව්වේ ලිපේ රෙගුලේටරේ නෙමෙයි මේ ගෑස් නිසානේ මේක මේ මේ කාන්දු වෙන නිසා මේ වෙන බල මේ බාල සංයුතියෙන් ගෙනල්ලා ලාභ ලබා ගන්න තෑ අනාගතයේදී දිගු කාලීන සැලස්මක් සහිතව තමයි බල මේ වැඩේ කරේ මේ LNG බලාගාරය කියන බලාගාරය මීට මාසයකට දෙකකට කලින් අත්සන් කරපු රාත්‍රියේ පැමිණ ලිපි අද වෙනකන් අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බැලීමටවත් අවස්ථාවක් නැති විදිහට හංගා තිබෙන්නේ කියන එක තමයි අපේ මේ ගෑස් ප්‍රශ්නයටත් ලොකුම රහසිගත ප්‍රශ්න කියන එක මම විශේෂ අවධානයට යොමු කරන්න ඕනේ ජනතාව පුපුරා එළියට බහිනවා මේ ආණ්ඩුවට විරුද්ධව මේ වැඩේ නිසා මේ අතර රජයේ පාර්ශවයේම ඇමතිවරයෙකු වන උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ජනතාවට සල්ලි දීලා ගෑස් බෝම්බයක් දැන් ගෙදර අරන් යන්න සිද්ධ වෙලා කියලයි. ඊට පැහැදිලිව කියන්න ඕනේ ගෑස් ටැංකි පුපුරා යෑමක් නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. ගෑස් වලින් ඇතිවන පුපුරා යෑමක්. නිසා මේ ගෑස් ක්ෂේත්‍රයේ මම මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා මේ අනිකුත් ඉන්ධන වලට වඩා මේ මොහොතේ වඩාත් වැදගත් වෙලා තියෙන්නේ මේ ගෑස් ක්ෂේත්‍රය නියාමනය කිරීම. මේ අය කිව්වා මේකේ ප්‍රොපේන් 30% තියෙන්න ඕනි, බියුටේන් 70% තියෙන්න ඕනි, දෙකම 50% තමයි ගෑස් සිලින්ඩර් වල තියෙන්නේ. ඒක නිසා තමයි මේක පුපුරන්නේ කියලා. මං ඒ පාර හොයලා බැලුවා එහෙම නීතියක් තියෙනවද? එහෙම නියාමනයක් කරලා තියෙනවද? එහෙම ප්‍රමිතියක් හදලා තියෙනවද? එහෙම 30% ප්‍රොපේන් 70% බියුටේන් කියලා කොහෙවත් නීතියක් නැහැ. දැනට නියාමනයකට තියෙන්නේ පීඩනයේ සම්බන්ධයෙන් පමණමයි අද අපේ රටේ පාරිභෝගිකයෝ බියෙන් පෙළෙනවා මෙතෙක් කල් අපි බයෙන් හිටියේ අපට හොරෙන් අනුන් ඇවිල්ලා තියෙන බෝම්බයකට දැන් ගෙදර තියෙන ගෑස් සිලින්ඩරේ සියදිවි හානි කරගන්න සල්ලි දීලා ගෙදර අරන් ගිය බෝම්බයක් බවට පත් වෙලා තියෙනවා මේ බය නැති කළ හැක්කේ ඇත්ත හේතුව හොයාගෙන ඒ ප්‍රසිද්ධ කරලා ඒ හේතුව මගහැරගන්න ක්‍රමවේදයක් හැදීමෙන් පමණයි ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව රටම සොයමින් සිටින්නේ මේ අතර ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව සංයුතිය වෙනසක් නොවන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා ඔහු පෙන්වා දෙන්නේ මෙරට සිටින ගෑස් සම්බන්ධ විශේෂඥයින් ඒ බව තහවුරු කර ඇති බවයි කොහොම වුණත් ගෑස් ගැන හොයන විද්වත් වාර්තා කිසිවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නැහැ
යම් විදුලිය බිඳවැටීමක් සිදු වුණොත් සවස 4න් පසුව අලුත් වැඩියක් කරන්නේ නැති බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමේ සභාපති සෞම්‍ය කුමාර වඩු මහතා පවසනවා. නීතිය වෙනුවට කැලෑ නීතියට එරෙහිව තමන් සටන් කරන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපේ විදුලි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා අවුරුදු 52ක් තිස්සේ 1969 ඉඳගෙන පත් වුණේ මේ විදුලි මණ්ඩලයේ ඉන්න ජ්‍යෙෂ්ඨම ඉංජිනේරුවා. දැන් එතෙන්ටත් අර රටේ නීතිය ආධිපත්‍ය ගැන සලකන්නේ නැතුව ඉහළ ඉන්න බලධාරියෙක්ගේ නියෝගයේ නීතිය කියලා සලකලා කටයුතු කරන නිලධාරීන් කැලෑ නීතියත් ඒ කටයුතු කරන නිලධාරීන් අපේ සාමාන්‍ය අධිකාරී දුරේට පත් කරන්න බලධාරීන් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා මේ කාරණා අපේ ඉංජිනේරුවන්ට ඒ වගේම විදුලි මණ්ඩලයේ සියලුම සේවකයන්ට ඉතාම සංවේදී කාරණා. අපි අද වෙනකන් හිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක දැනට දින කීපයකට ඉස්සරහින් අපි පටන් ගත්තේ. එහෙම වුණත් අපි හතරෙන් කාලෙන් පස්සේ සාමාන්‍ය සේවයෙන් ඉවත් වුණාට අපි බිඳ වැටුම් වලට සහභාගී වුණා. පෙරේදා බිඳ වැටීමක් සිදු වුණා. විදුලි බිඳ වැටීමක් ලංකාවෙන් හතරෙන් එකක් විදුලි විසන්දු වුණා. අපි පැය එකහමාරක් ඇතුළත ඒ යථාතත්වයට පත් කරා. අපි අදින් පස්සේ හතරයි කාලෙන් පස්සේ බිඳ වැටුම් වලට සහභාගී වෙන්නෙත් නැහැ. මේක රටේ ජනතාව වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් රටට වෙන්න යන දැවැන්ත ආර්ථික හානියක් වළක්වීම සඳහා කරන ඒ වගේම නීතියේ ආධිපත්‍ය වෙනුවට කැලෑ නීතිය ගේන එකට විරුද්ධව මේ ඉංජිනේරුවෝ නගන හඬක්. අපේ රටේ වැඩි වශයෙන්ම බීලූන් වගා කරන්නේ පුත්තලම සහ දඹුල්ල ප්‍රදේශයේ. එහෙත් රසායනික පොහොර, කෘෂිනාශක සහ දිලීර නාශක හිඟය නිසා බීලූන් වගාවටද අද බරපතල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා. රසායනික පොහොර අර්බුදයේ ආරම්භ වූ දවසේ සිට වගකිවිතු මාධ්‍ය ආයතනයක් ලෙස අප පෙනී සිටි ස්ථාවරය අද දේශේමයි. අප නිරන්තරයෙන්ම අවධාරණය කළේ කාබනික පොහොර පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයේ ඉතා ඉහළ බවයි. කවදා හෝ දිනක මේ පොළව සුවපත් කළ යුතු බවද අප විශ්වාස කරනවා. එහෙත් සමහර කේවට්ට උපදේශකින්ට අනුව එක් රැයකින් හෝ දෙකකින් රටක් කාබනික කළ නොහැකි බවයි සමස්ත ලෝකයේම පිළිගැනීම. කෘෂි විද්‍යාඥයින් සහ විශේෂඥයින්ගේ මතයද එයයි. රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම නිසා කොවිඩ් වලින් බැට කෑබ් අපට කබලෙන් ලිපට වැටෙන්නට සිදු වූ බව අප පෙන්වා දුන්නා. මෙවර මහකන්නේ විවගාව අදත් අනතුරේ. තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර නැතිකම නිසා කුමක්ද සිදු වෙත්තේ කියලා අප ඊයේත් වාර්තා කළා. එළවලු වගාවත් එසේමයි. බඩේරුඟු ගොවියන්ට සිදු වෙත්තේ කුමක්ද කියලා මොණ්ඩරාගලාදී ප්‍රදේශවලින් දැනුත් ඇසෙන අඳෝනාව අපූර්වට විග්‍රහ කරනවා. අද අපට දඹුල්ලෙන් වාර්තා වුණේ බීලුණු ගොවියන්ගේ දුක පිළිබඳ කතාව. රසායනික පොහොර සහ කෘෂි රසායන නැති නිසා බීලුණු වගාවට මොකද වෙලා තියෙන්නේ කියලා මේ ගොවියන්ගේ හඬට කන් දුන්නාම කාට කාටත් පැහැදිලි වෙයි. බීලුණු වගා කරපු ගොවිනුත් වෙනත් රෝගවලට මාරු වෙමින් පවතිනවා. එළවලු වගා කරන වී ගොවිතන බීලුණු අපි ගලවන කාලෙට මිල බොහොම අඩුයි. ගලවලා ඔක්කොම විකුණනට පස්සේ අලුවි කරාට පස්සේ මිල වැඩි කරලා ඒ විකුණනවා. ගොවිතේ බීලුණුන්ට පොහොර අනිවාර්යම ඕනේ. පොහොර නැතිව කරන්නත් බෑ. දැන් ලුණු නැ ගොයියුන්නේ. මිල තිබ්බට. ලුණු ගොයිය දැන් 100ට 100ක්ම ආගේ ඇත්තලා ඉන්නේ. දඹුල්ල කියන්නේ මේ හොඳට බීලුණු වගා කරපු ප්‍රදේශයක්. නමුත් දැන් දඹුල්ලේ 100ට 100ක් වගේම ලුණු ගොවිතන් කරන්නේ නැහැ. කොම්පොස් වලින් කරන්න බෑ බීලුණු. අපිට තෙල් පොහොර ටික දෙන්න කියලා තමයි අපි කියන්නේ. ඉවත් වෙන්නේ හරි අමාරුයෙන් අපි. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදී ගොවීන්ට ඇහුම්කන් දීලා ඔහුව ජාතික වීරයෙක් ලෙස දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. එහෙත් අපේ රටේ රසායනික පොහොර අවසරයට යලි ඉඩ දුන්න එක රිවර්ස් කියලා මාධ්‍ය වාර්තා කරන බවයි ඔහු පවසන්නේ. රසායනික පොහොර තහනම් කරනවත් එක්කම රසායනික දියර පොහොර දැන් මේ වෙනකොට වෙළඳ පොළවල් වල රුපියල් 2000ට තිබුණු පොහොරක දැන් දියර පොහොරක රුපියල් 7000ත් 8000ත් අතර තියෙනවා. 10000ටත් තියෙනවා පමණක් දියර පොහොර. සමහර ලියාපදිංචි නොවුන තත්ත්ව පරීක්ෂාවකින් ප්‍රමිති පරීක්ෂාවකින් තොරව නිෂ්පාදකයෝ ඉතාමත් කූට ලෙස මේවට මිල ගණන් කැඳවලා තියෙනවා. මිල ගණන් තබලා තියෙනවා. ලබන සතිය බදාද වෙනකොට අම්පාරයෙන් පටන් අරගෙන පොළොන්නරුව අනුරාධපුර දක්වා සියලුම පොහොර සහනාධාරය ලබා දෙන ගොවියන් සඳහා අවශ්‍ය දියර පොහොර සියල්ල ලබා දීලා අවසන් කරනවා. ඊළඟ සිකුරාදා වෙනකොට අපිට පුළුවන් වේවි නැනෝ නයිට්‍රජන් දීලා ලබා අවසන් කරන්න. ඒකේ ප්‍රමාදයක් සිදු වුණා අපි ඒක පිළිගන්නවා. ඉන්දියාවේ අගමැති මෝදි ගොවියන් සම්බන්ධයෙන් ගෙනාවු නීති අකුල ගන්නකොට ජනතාවට කන් දුන්න ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. අපි කාබනික පොහොර කියන හොඳ සංකල්පය ගෙනල්ලා හැබැයි ඒක ගෙනීමේදී ඇතිවෙච්ච අඩුපාඩුකම් මත ගොවි ජනතාවගෙන ප්‍රශ්න විසඳන්න යමෙක් විනාශ කරනකොට
මේ රිවර්ස් මෝඩි කරන වැඩේ රිවර්ස් නෙමෙයි ටොප් ගියර් කාබනික පොර ඉතාමත් හොඳයි වස විසෙන්තර වගාව හොඳයි හැබැයි ඒක නවත්තනකොට අපට අවශ්‍ය වෙන කාබනික පොර ටික දෙනවනම් ඒකේ ගන්න තියෙනවනම් ඒ ටික ලැබෙනවනම් අපි සූදානම් රසායනික පොර ටික පත්තකින් කියලා කාබනික පොර ටික ගන්න අදත් අපිට ගන්න පොර ටික නේද අදට බඩේරි ගොවින්ද අපි මෙට්‍රික් ටන් 5000 වෙන් කරගත්තා ඉතුරුලා තිබිච්ච පොර මෙට්‍රික් ටන් 10000යි හැබැයි තාමත් අපිට 5000 ලැබිලා නැහැ මේ තීන්දුව අරගෙන මාස ගාමාරක් විතර වෙනවා අපේ ගොල් මහතුරු ටික බඩේරි ගොවියෝ ටික මුදල් ටික බඳලා සති 3 සති 4 බලන් ඉන්නවා තාමත් අපිට ලංකාව ඇතුලේ තියෙන යූරියා ටික කොම්පැනික් සම්බෝධන යූරියා ටික ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ නම් අමතුමා දක්වා තීන්දුව ටික අරගෙන මේක දෙන්න කියලා ලියුම් ගාලා අනුමත කරලා අවසර දීලා තාම ඒ කොම්පැනි පොර ටික අපිට ගමන ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ මෙරටේ ජනතාවට වසවිසෙන් තොර ආහාර වේලක් ලබා දෙන්න. අපේ හාමුදුරනේ අවාසනාවකට රටේ මේගත් ඓතිහාසික තීන්දුව අපිට සමාජගත කරගන්න බැරි වුණා. ඒකට ආණ්ඩුවක් හැටියට අපිත් වග කියන්න ඕන. හැමදාම හවස ආලින්දේ රූපවාහිනියට ගියාම මේකේ වැරදි පැත්ත පෙන්නවා හැරෙන්න මේකෙන් වෙච්ච හානිය පිළිබඳ අතිකාවකට යදුවේ නැහැ. අපි කියන දේ මාධ්‍ය වෙන විදිහකට ගත්තේ. හැමදාම ආර්ථික මධ්‍යස්ථාන වලට ගිහලා අපි මාධ්‍ය වේදිකාව අල්ලනවා කැමරා එක. කීයද කැරට් කිලෝ එක 500යි, ලුණු කිලෝ එක 500යි, අල කිලෝ එක 500යි, කැරට් තලයක් මෙච්චරයි, අල ගෙඩියක් මෙච්චරයි. රසායනික පොහොර තහනම ඉවත් කළා දවස් දෙකක් ගියාට පස්සේ අපේ හාමුදුරනේ කියනවා "හා 500 කැරට් කිලෝ එක 250යි, 500 අල කිලෝ එක 250යි, මෙච්චර කැරට් තලේ මෙච්චරයි, මෙච්චර අල ගෙඩිය මෙච්චරයි" කියලා ඒ රූපවාහිනියෙම පෙන්නුව අපේ. අපේ හාමුදුරනේ December 15 වෙනකොට හෙක්ටයාර් 848000ම ගොවියෝ මේ රටේ වගා කරනවා. අපි හැප්පුණේ සීගිරි කන්දටත් ගලත්තත් එහා ගිය රසායනික මාෆියාවක් එක්ක අපේ අනුනායක හම්. මෙම දශකයේ අපේ රට තුල ඉහළම උද්දමන අගය ශ්‍රී ලංකා මහ බැංකුව අද නිවේදනය කළා. එය 9.9ක්. ඔක්තෝබර් මාසයේ මතුපිට උද්දමනය උනේ 7.6ක්. ඒ අනුව උද්දමන වෙනස 2.3ක්. උද්දමනය අනුව භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාම පදනම් කරගෙන සිදුවන ගණනය කිරීමයි. උද්දමනයේ ජීවන වියදම ආදී බැරෑරුම් වචන අපට ආර්ථික විද්‍යාවේදී සෑම දේශපාලඥයින්ගෙනුත් නිතර අහන්න දකින්න ලැබෙනවා. ඉතාම සරලව මේ සියල්ල අර්ථකථනය කළොත් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම ලෙස දක්වන්නට හැකි. අද වෙන විට භාණ්ඩවල මිල ඉහළ යාම පිළිබඳව අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ. සහල්, පරිප්පු, සීනි, කිරිපිටි, සැමන් සහ අද වෙන විට එළවලු මිලත් දරන්න බැරි ගණනට ඉහළ ගිහින්. මේ ආහාරවල මිල ඉහළ යාම එසේම ආහාර නොවන දෑද පාලනයකින් තොරව ඉහළ යමින් තිබෙනවා. ගෑස් සහ ඉන්ධන යතර ප්‍රධානයි. උද්දමනය වැඩිවීම යනු ඒ අනුව ජනතාවගේ එදිනදා අවශ්‍ය ආහාර සහ සේවාවල මිල ඉහළ යාම බව දැන් සරලවම අපට තේරුම් ගන්නට පුළුවන්. උද්දමනය එහෙමත් නැත්නම් මිල ඉහළ යන භාණ්ඩ හා සේවාවලට මුහුණ දීමට නම් ජනතාවගේ ආදායම් ඉහළ යා යුතුයි. නමුත් කොවිඩ් වසංගතය, ඩොලර් හිඟය, රැකියා අවස්ථා අහිමිවීම, රට ලොක්ඩවුන් කිරීම, සංචරණ සීමා, කොවිඩ් නීති ආදී සියල්ලම උද්දමනය ඉහළ යාමට බලපෑවා. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීමත් ඊට එක් වෙනවා. එසේම මුදල් අච්චු ගැසීම උද්දමනය ඉහළ යාමට හේතු වන බවද සත්‍යක්. ඩොලරයේ අගය ඉහළ යාම ආනයනයට බරපතල ලෙස බලපා තිබෙනවා. ආනයනය බිඳ වැටීම භාණ්ඩ හිඟය තවත් උග්‍ර කරන්න හේතු වෙලා. එසේම ආනයනික භාණ්ඩවල මිල තව තවත් ඉහළ යනවා. අද මේ සියල්ල සිදු වී තිබෙනවා. ඒ අතරට ඉන්ධන මිල ඉහළ යාමත් එකතු වී අවසන්. ඒ අනුව මහ බැංකුවේ අද නිවේදනයට අනුව උද්දමනය 9.9යි. පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව එය 2.3කින් වැඩිවීම අමුතුවෙන් සඳහන් කළ යුතු දෙයක් නෙවේ. ඒ තරමටම අද ජනතාවට භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම පදනම් කරගෙන ඒ බව ඉතා තදින් දැනෙනවා. ඒ වගේම පොහොර පිළිබඳව ගත් තීන්දුව නිසා අද එළවලු මිලක් තියෙන්නේ ඉතාම බරපතල තැනක. විශේෂයෙන් අපේ රටේ ගොවි ජනතාවගේ අස්වැන්නෙන් 40%ක් පොහොර හිඟය නිසා පහත වැටෙන බවද විවිධ පාර්ශ්ව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. සැබවිටම මේ තත්ත්වයට ආශ්චර්යමය විසඳුම් නැති බවයි ආර්ථික විද්‍යාවේ අයන්න ආයන්න හෝ දන්නා පුද්ගලයින්ගේ මතය. ඒ අනුව රටක් ලෙස දේශපාලන පක්ෂ මේ මොහොතේ එකවන්ව එකතු වී කටයුතු කළේ නැත්නම් අපේ රට මේ අර්බුදකාරී අවස්ථාවෙන් ගොඩ ගැනීම හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. දේශපාලනය කරන්න
චන්ද දිනන්න චන්දය දාන ජනතාව ජීවත්ව සිටිය යුතු බව සියලු දේශපාලන පක්ෂ මතක තබා ගත යුතු වෙනවා වහම පාසල් දරුවන්ගේ පහසුකම් සේවා ගාස්තු ඉවත් කරන්න කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළා ඊට අවධානය යොමු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මේ අතර බෝට් ලෑල්ලට සහ තාප්පේට සීමා වූ ජාතික පාසල් ගැනද අද පාර්ලිමේන්තුවේදී කතා වුණා දරුවන්ගේ පොත්වල බර අඩුකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවා දැන් අද පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම විදේශ මුදල් වලින් යැපෙන ණය ආධාර වලින් යැපෙන අමාත්‍යාංශයක් හැටියට මේ අමාත්‍යාංශය පවතින්නේ ජල සම්පාද ශේෂ්‍යයට they are allocating 1 trillion for the next 2-3 years you are getting only 250 million dollars so what is this joke දවන්ත මුදලක් පළාත් සභා වැසීසේ තිබෙනවා අධ්‍යාපනය සඳහා ඒ වැසීසයන් ඒකාබද්ධ කරගැනීමෙන් තමයි අධ්‍යාපන වැඩසටහන ගමන් කරන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පෞද්ගලික පාසල් ඒවා හරියාකාර නියාමනයකටපත් වෙලා නැහැ රජයේ තීරණය කළා තියෙනවා අධ්‍යාපන කොමිෂන් සභාව සමග සාකච්ඡා කරා නියාමයකට පරිවර්තනය කරන මේ පනත පාර්ලිමේන්තුවට ගේනවා කාන්තාවන් බහුතරයක් සිටින රටක කාන්තා සහ දරුවන්ගේ විෂය වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍ය ධුරයක් නොතිබීම ගැන අපි බලවත් ලෙස කනගාටු වෙනවා කාන්තා කටයුතු විෂය බාර රාජ්‍ය අමාත්‍යවරයෙක් දන්නේ නැහැ කියනවා නම් මං හිතන්නේ එතුමාගේ තත්ත්වය ගැන ඉස්සෙල්ලා හොයලා බලන්න වෙනවා මම කතා කරේ කාන්තා කැබිනට් අමාත්‍ය ධුරයක් පිළිබඳව බොහෝ පාසල්වල දැන් ආපහු පටන් අරන්ලු දරුවන්ගෙන් පහසුකම් සහ සේවා ගාස්තු ලබා ගන්න. වහාම චක්‍රලේඛයක් නිකුත් කරන්න ඔය පහසුකම් සහ සේවා ගාස්තු අය කිරීම අද දවසේ සිට ඒක තහනම් ක්‍රියාවක් බවට පත් කරන්න. සුතිවන්ත වෙන මේ කාරණේ මතු කරාට අපි මැදිහත් වෙනවා. 10167ක් මේ රටේ පාසල් තියෙනවා. 7000ක තත්ත්වය හොඳ නැහැ. 314ක් තියෙනවා ජාතික පාසල්. 100ක තත්ත්වය හොඳ නැහැ. 250000ක් මේ රටේ දෙමව්පිය අතර ඉන්න ශක්තිමත්ම දෙමව්පියෝ. මේ දෙමව්පියන්ට කියන්න පාසල්ට උදව් කරන්න. බොහෝම ලේසියෙන් අධ්‍යාපනයට බිලියන 1.5ක් විතර මානසික අරමුදලක් හදාගන්න පුළුවන්. ඒක පෙන්නලා එක්සීම් බැංක් එකකින් බිලියන 25,000 30,000ක් අරගෙන මේ ඉස්කෝලවල තියෙන ප්‍රශ්න ටික සේරම අවුරුදු දෙකෙන් සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන්. කොතලාවල පනත ගේන්න ඒ විරෝධයට බය වෙන්න එපා. ස්විට් එකට ගහන්න එපා. තස් අධ්‍යාපනය මේ රටට විදේශ විනිමය ගෙනෙන දෙයක් කරන්න පුළුවන්. දැන් මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනයේ මැදී කියලා හැමතැනම කතිකාවතක් තියෙනවා. ඉතින් අපි මන්ත්‍රීවරු උදව් කරමු. අධ්‍යාපනයක් ලබා ගන්න. ආක්‍රමණය ඇත්ත කඩංගල මේ පාර්ලිමේන්තුව හිටපු මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාලයට විභාගයක් නැතුව ඇතුල් වෙන්න අවස්ථාව ලබා දුන්නා. පාසල් අතර විෂමතා අවම කිරීම සඳහා නවීන පන්නේ ජාත්‍යන්තර පාසල් වලට බදු සහන සහ ඉඩම් ලබා දීමේ යෝජනාවක් මේ අයවැය ලේඛනය තුල තියෙනවා. මේ පාසල් වල තියෙන අසමානතාවලට කොහොමද ඒක යෝජනයක් වෙන්නේ කියන එක ඇත්තටම මට විශාල ප්‍රහේලිකාවක්. මුදල් මත තමයි අධ්‍යාපනය රැඳෙන්නේ. ටියුෂන් වලට ගියේ නැත්නම් අද විභාගයකට පෙනී ඉන්න බැරි තත්ත්වයක් අද තියෙන්නේ. මේ වට තමයි අපිට විසඳුම අවශ්‍ය. ටැබ් පරිගණකයක් දරුවන්ට ලබා දීම. පෙළපොත් වලට කරන වියදමයි අර වියදම අතර බැලුවම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මාතුංගම නිදාස ප්‍රඥාගේ අලුත් අලුත් දේ නොතන ජාතිය ලොව නොනගී යන කවියෙහි ඊළඟ පදයේ ද ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තේ. හිඟා කැම බැරි වුණු තැන ලගිග්ගයා මරගි. අභියෝග හමුවේ මරගි ගයා ඇතපෙනවාද එසේත් නැත්නම් අදිෂ්ඨාන ලෙස ලෝහ හමුවේ නැගී සිටනවාද යන්න අද අප ගන්නා පියවර මත තීරණය වනු ඇත. ජාතික පාසල් 1000ක් අලුතෙන් එක් කිරීමේ වැඩසටහනක් සතුටු වෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අතික පාසලක් බවට ඒකපත් වෙනකොට රුපියල් මිලියන 2ක් ලැබෙනවා ලොකු බෝඩ් එකක් ගහනවා ඉස්සරහා පාසල ඉස්සරහෙන්. එතනින් එහාට දෙයක් පිළිබඳව දෙයක් නැහැ. දරුවන් 4000කට අද වෙනකොට සුරක්ෂා ආරක්ෂණේ නැහැ. දරුවන් පිරිසක් එක්ක කින්නියාවේදී පෙරළුණා පාරුවක් අධ්‍යාපන ඇමතුමට ඇහෙන්නේ අර දොළියේ ඉන්නේ. සුරක්ෂා ආරක්ෂණේ නිසා ඇක්ෂණේ ගැන කතා කරන්න බ විලිලැජ්ජයි. ඒ ආරක්ෂණේ දුන්නේ කාටද කියලා ටිකක් හොයලා බලන්න කියන්න ගියෝ ගොඩාක් දේවල් එළියට එනවා. තාප්පුලනා මේ මිනිස්සුන් මේව තේරෙන්නේ නැහැ. ජාතික පාසල් 1000ක වැඩසටහන දෙන්නේ මොනවාද? බෝඩ් එක දාගන්න ලක්ෂ 10කයි, තාප්පේ බඳගන්න ලක්ෂ 10කයි. තාප්පේයි බෝඩ් එකයි. තාප්පේයි බෝඩ් එකයි. කුලපති කියන තනතුරත් විනාශ කළා. අවසන් කරා. පලාගෙන ආවලු, නයෙක් මතු උනාලු, මාණික්කයක් දුන්නලු, බරපතල අපහාසයක් අපරාධයක්. අවසන් කරා. මේ නයි සාදු අද දාලා ඉන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති. අඩුවෙන් උගන්නන්න. වැඩි ගෙගෙන ගන්න අරින්ද. අපි කරන්නේ මොකද්ද? ඉගෙන ගන්න අරින්නේ නැහැ උගන්නන. කුසලතාවලට වැඩි ඩකඩක් ලබා දීලා දරුවන්ට තිබෙන්නා වූ විභාග බර අඩු කරලා පොත් බෑග් එකෙත් බර අඩු කරලා අපි අලුත් වැඩ පිළිවෙලකට ආ යුතුයි මේන් අදහස් කරන්නේ විභාග නැති කරනවා කියලා ඒක වැරදි මතයක් ගෑස් එක පුපුරාවි කියන භයානක සිතුවිල්ලෙන් සෑම කාන්තාවක්ම ජීවත් වෙන බවන රහසක් ඒ සඳහා නිසි පියවර කුමක්දයි කියලා තාමත් අපිට තේරුම් ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා මගේ නිවසේදීත් ඒ
විදිහට ගෑස් කෑන් එකක් ලීක් වෙලා තිබුණා මම දින 13ක් ICU එකේ ඉඳගෙන මට හොඳ ඉන්ෂුරන්ස් එකක් තිබ්බා නමුත් ඒ අවස්ථාව ලංකාවේ කාන්තාව කී දෙනෙකුට තියෙනවද ලෝකයේ අවධානය යොමු ඇති ඔමික්‍රෝන් පිළිබඳවයි දැන් අවධානය ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මර්ධනයට දැනට ඇති එන්නත්වලට බොහෝ විට හැකියාව ඇතැයි මොළුනාහි ප්‍රධාන විධායක ස්ටෙෆන් බෙන්සිල් පවසනවා ඉදිරි සති දෙක තුල විද්‍යාචීන් ඔමික්‍රෝන් ගැන සියලු සත්‍යයන් අනාවරණය කරගනු ඇතැයිද ඔහු පෙන්වා දෙනවා ශ්‍රී ලංකාවද ඔමික්‍රෝන් වෛරසයට මුහුණ දීම සඳහා මේ වන විට විවිධ ආරක්ෂණ පියවර ගනිමින් සිටින බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ ओमिक्रॉन कोविड वायरस प्रभेदे हंदुनागिन तवमत गेवियत्ते दिन किहिपयक पमनाई दकुनु अफ्रिकावेन मेम कोविड वायरस प्रभेदे वार्ता वुनत मेवन विट लोके तवत रटवल किहिपयकिन ओमिक्रॉन आसादितीन हमुव तिबेनवा जर्मनी सह एंगलंतेद ए अतर वनवा मेम बोहो यूरोपीय रटवलट डिसेंबर मासे अनु अतिशय सेनकेली समयक नमुत नव कोविड वायरस प्रभेदे वन ओमिक्रॉन निसा यूरोपेट वसंते अहिमिवीमे अवधानमक मतुव तिबेनवा ओमिक्रॉन हंदुनागेनिमत समग लोके බොහෝ රටවල් දකුණු අප්‍රිකාවට සංචාරක සීමා පැනවුවා මේ සියලු අවාසනාවන්ත තත්ත්වයන් හමු වේවොත් සතුටුදායක පණිවිඩද ලැබෙමින් පවතිනවා එය සෑම අඳුරු වලාවකම රිදි රේඛාවක් ඇත යනුවෙන් වූ කතාව හා සමානයි මොඩර්නාහි ප්‍රධාන විධායක ස්ටෙෆන් බෙන්සිල් පවසන්නේ දැනට ඇති එන්නත්වලට ඔමික්‍රෝන් වලට මුහුණ දීමට හැකි බව තමා විශ්වාස කරන බවයි මේ වන විටත් නව ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීනය කොපමණ විකෘති වී ඇද්ද යන්න පිළිබඳව පර්යේෂණ ආරම්භ වී තිබෙනවා ලෝකයේ පුරා දස දහස් ගණන් විද්‍යාඥයින් මේවන විට නව ප්‍රභේදය පිළිබඳව පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. ඉදිරි සති දෙක තුල දැනට ඇති එන්නත් මෙම නව වෛරස් ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන ආකාරය හඳුනා ගැනීමට විද්‍යාඥයින්ට හැකිවනු ඇතැයිද ස්ටෙෆන් විශ්වාසය පළ කරනවා. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ද නව වෛරස් ප්‍රභේදයට මුහුණ දීම සඳහා සූදානම් වනවා. ඔහු පවසන්නේ බොහෝ විට රට යලි අගුළු දැමීමට සිදුවිය හැකි බවයි. මුහුණු ආවරණ සියලුම ප්‍රසිද්ධ ස්ථානවලට අනිවාර්ය කිරීමද ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසනවා එන්නත් සහ බූස්ටර් එන්නතක අවශ්‍යතාවයේද ඔහු පෙන්වා දී තිබෙනවා ජපානයේද මෙවන විට කොවිඩ් 3 වන එන්නතක් හෙවත් බූස්ටර් එන්නතක් ලබා දීම ආරම්භ කර ඇතැයි වාර්තා වනවා එමෙන්ම ජපානයේද දකුණු අප්‍රිකාවේ සංචාරය තහනම් කළ රටක් මෙතර ශ්‍රී ලංකාවද ඔමික්‍රෝන් වෛරසයට මුහුණ දීම සඳහා විවිධ ආරක්ෂක පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අංශය පවසනවා. ඒ අනුව අද සිට ලබන 15 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ නිකුත් කළා. නව මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවෙන් 3/1 පිරිසකට පමණයි. කෙසේ වෙතත් එම පිරිස 200 නොයික්ම විය යුතු බවද අදාළ මාර්ගෝපදේශවල සඳහන්. එලිමහන් මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ 250කටයි. සිනමා ශාලාවල එක් දර්ශන වාරයක් සඳහා එහි ආසන ධාරිතාවෙන් 75%කට අවසර හිමිව තිබෙනවා. කාර්යාල සහ වෘත්තීය හමුවීම් වලට සහභාගී විය හැක්කේ 150කටයි. අවමංගලයක් සිදු වූ විට පැය 24ක් ඇතුළත එහි අවසන් කටයුතු සිදු කළ යුතුයි. අවමංගල්‍යයකට සහභාගී විය හැක්කේ 20 දෙනෙකුට පමණයි. ඔමිකෝන් ලංකාවට ඇවිල්ලා කියලා බොහෝ අය සඳහන් කරනවා. මේ සත්‍යතාවයක් වෙන්නට පුළුවන්ද? මේ ගැන මට පැහැදිලි එහෙම ස්ථිර වචනයක් කියන්න බෑ මොකද මේ පිළිබඳව අපිට තොරතුරු නැති නිසා. නමුත් අපිටත් අනුමාන කරන්න පුළුවන් මේ වෙන විට ලෝකයේ විවිධ රටවල් වල පැතිරලා තියෙන තත්ත්වය දිහා බලනකොට ලංකාවට ඇවිල්ලා කොහෙත්ම ඇවිල්ලා නැහැයි කියන වචනය කාටවත් කියන්න බෑ. නමුත් ලංකාවට කෙලින්ම අති විශාල ජන සංඛ්‍යාවක් ওই දකුණු අප්‍රිකානු රටවල් වලින් පැමිණෙන්නේ නැහැ. මෙහිදී අපි ජාන විශ්ලේෂණය කරන්නේ සාම්පල් එකක් නියදියක් අරගෙන පමණයි. ඒ නියදියට අහුවෙන තරමට මේ ප්‍රභේදය පැතිරෙන තෙක් සමහර වෙලාවට අපිට අහු නොවන්න ඉඩ තියෙනවා. මේ නව ප්‍රභේදය පිළිබඳව තොරතුරු සෑහෙන ප්‍රමාණයක් අපිට මේද වෙන විට නැහැ. මේක අපේ රටට පැමිණෙන්නේ නැහැ කියලා කිසිම ආකාරයක සහතිකයක් දීමට හැකියාවක් නැහැ. අපි දිවයිනේ රසායනාගාර රාශියකින් මේ නව ප්‍රභේදය පිළිබඳ අධ්‍යයනයන් සිදු කරමින් පවතිනවා. විදේශවලින් පැමිණෙන අය පිළිබඳව දැඩි ක්‍රමවේදයක් අනුගමනය කරමින් අපි ඔවුන්ගේ පරීක්ෂාවට ලක් කිරීම සිදු කරනවා. ඒ මගින් අපි උත්සාහ කරනවා පුළුවන් තරම් අපේ රටට මේක පැමිණීම සහ පැතිරීම වළක්වා ගැනීම සඳහා සාමාන්‍ය එදිනෙදා රාජකාරී වලට පරිබාහිරව නිකරුණේ එළියට යාම වළක්වා ගන්න. ඒ වගේම වයස අවුරුදු 60 වඩා වැඩි පිරිස් අනවශ්‍ය ලෙස ගමන් බිමන් යාමෙන් වළකින්න නිවෙස්වල රැඳී සිටින්න එන්නත ලබාගත්තේ නැති පිරිස් ඉන්නවා නම් වහාම ඒ අයට එන්නත ලබා දීම සඳහා කටයුතු කරන්න
පසුගිය 26 වෙනිදා සිට අප කොවිඩ් වෛරසයේ නවතම ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන සාකච්ඡා වෙනවා. ලෝකයේ ශ්‍රී ලංකාවේත් මේ පිළිබඳ අපි කතාබහ වෙනවා. එම ප්‍රභේදයේ පැතිරීමත් ප්‍රභේදයේ රෝග ලක්ෂණ වෛරසය මගින් එන්නත් කෙරෙහි බලපාන බලපෑම තවමත් නිවැරදි ලෙස විද්‍යාත්මකව තහවුරු කරන ඉගෙන ඉගෙන ගනිමින් පවතිනවා. නවතම ඔමික්‍රෝන් ප්‍රභේදය සමග ඇති වී තියෙන තත්වේදීත් අපි තා වැදගත් වෙනවා ඔබ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට සුදුසුකම් ලැබෙයික් නම් එම මාත්‍රාව ඉතාමෙන් ඉක්මනින් ලබා ගැනීමට යම් කිසේ ලෙසකින් මෙම ඔමික්‍රෝන් සම්බන්ධයෙන් අපිට රෝගීන් වාර්තා වුවහොත් ඔබගේ සෞඛ්‍ය හොඳින් තිබීම ඉතාමත් අවශ්‍යයි. තමන්ට HIV ඇතිදැයි පරීක්ෂා කර ගැනීමට අදත් අපේ රටේ ඉදිරිපත් වන සංඛ්‍යාව ඉතාම අඩු බව විශේෂඥයින් පවසනවා. බොහෝ විට මෙරට HIV වෛරසයට ගොදුරු වන්නේ තරුණ පිරිස් බවට වාර්තා වෙනවා. HIV තුරන් කිරීමට නම් කිසිවෙකුත් කොන් කරන්නේ නැතුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. අද ලෝක AIDS දිනයේ තේමාවද වනුයේ අසමානතා නැතුව HIV තුරන් කිරීමට එක්වීම අප සැමගේ යුතුයකමක් කියන්නේ. ලෝකේ පුරාම HIV සමග ජීවත් වන සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. බොහෝ විට HIV සමග ජීවත් වන පුද්ගලයන් වැඩිපුරම දක්නට ලැබෙන්නේ අප්‍රිකානු කලාපයේයි. අදටත් HIV සමග ජීවත් වන පුද්ගලයන්ට සම්පූර්ණ සුවය ලබා දීම සඳහා ඖෂධයක් මෙතෙක් නිෂ්පාදනය කර නැහැ. නමුත් HIV වෛරසය නිසා බිඳ වැටෙන ප්‍රතිශක්තිය යළි ගොඩනැගීම සඳහා විවිධ ඖෂධ ලෝකේ පුරා අදත් අත්හදා බැලමින් පවතිනවා. මෙතෙක් ලෝකයේ සොයාගත් බොහෝ ක්‍රමවේද නිසා HIV සමග ජීවත් වන්නන්ගේ ජීවිත කාලය දීර්ඝ වී තිබෙනවා. එසේම සම්ප්‍රේෂණය අවම කරගත හැකි වී තිබෙන අතර බොහෝ විට සාමාන්‍ය ජීවන තත්ත්වයක් ලබා දීමට නව සෞඛ්‍ය සොයා ගැනීම වලට හැකි වී තිබෙනවා. නමුත් ලෝකයේ පුරාම අදත් ඇති ප්‍රධානතම පිළිගැනීම සෞඛ්‍ය ආරක්ෂිත සමඳතායි. විශේෂයෙන් අනාරක්ෂිත ලිංගික සමඳතා සහ විවිධ සහකරුවන් සමග ඇති කරගන්නා බැඳීම්ද HIV වෛරසයට ගොදුරු වීමට හේතු වෙනවා. රුධිර පාර විලේනය නැතහොත් බාහිරින් නිසි පරීක්ෂාවක් නැතිව ලබා දෙන රුධිරය එකම එන්නත් කටුව භාවිත කිරීම සහ මවගෙන් දරුවාටද HIV ගමන් කරන ප්‍රධාන ක්‍රමයි. අද ලෝක AIDS දිනයයි. මෙවර තේමාව වී ඇත්තේ අසමානකම් දුරු කර සමාන ලෙස සලකා AIDS අවසන් කරමු යන්නයි. විශේෂයෙන් බොහෝ විට HIV සමග ජීවත් වන්නන්ව කොන් කිරීම විවිධ සමාජ තුළ දක්නට ලැබෙනවා. එසේ කරන්නේ නැතිව සමාන ලෙස සලකා සමාජයෙන් කොන් කරන්නේ නැතිව සමස්ත ලෝකයෙන්ම HIV තුරන් කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේද පිළිගැනීම. සියත අප ඒ පිළිබඳව මෙරට සිටින විශේෂඥයින් දෙදෙනෙකුගෙන් අද විමසීමක් කළා. අද දවසේ ශ්‍රී ලංකාව HIV පිළිබඳව ඉතා අඩු ප්‍රවණතාවයක් ඇති රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තරුණ කණ්ඩායම් විශේෂයෙන් අධි අවධානම් හැසිරීම වලට මේ අවස්ථාවේ පෙළඹිලා සිටිනවා. අපිට හමුවන HIV ආසාදිත තරුණ ප්‍රජාව පවසන්නේ ඔවුන් සමාජ මාධ්‍ය සහ මොබයිල් ඇප් හරහා අනාරක්ෂිත ලිංග සම්බන්ධතා සඳහා සහකරුවන් දහස් ගණනක් හමු වී ඇති බවයි. ඉතින් මේ වගේ අවස්ථාවක රටේ HIV පිළිබඳ අවධානම ඉතාම වැඩි වෙන්නට ඉඩ තියෙන බව අපට හැඟෙනවා. දැනට සම්පූර්ණ පිරිස අපි විශ්වාස කරන්නේ 3700ක් විතර ඉන්නවා කියලා. ඒකෙන් 1000ක් විතර පිරිසක් අපි දන්නවා සමාජයේ මේ රෝගය Tamanට තියෙනවද නැද්ද කියලා දන්නේ නැතුව සමාජයේ ඉන්න පිරිසක් ඉන්නවා. දැන් රුධිර පරීක්ෂණ ඉතාම පහසුවෙන් අපේ සායන වලින් කරගන්න පුළුවන්. ඊට අමතරව කේට තරලය Taman විසින්ම කරන ස්වයං මුඛතරල පරීක්ෂාවකින් මේක තියෙනවද නැද්ද කියලා අඳුනා ගන්න පුළුවන් අටපිටාවක් දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ kno4suri.lk noforsure.lk කියන වෙබ්සයිට් එක හරහා නොමිලේ මේ පරීක්ෂණයක් කරගන්න අවශ්‍ය අවස්ථාව අපි සලසලා දීලා තියෙනවා. ලිංගික සම්බන්ධතා පවත්වන තරුණ වයසින් පුද්ගලයන්ට වැඩිපුර බලපාන රෝගයක්. එතකොට වයස් කාණ්ඩ විදිහට ගත්තොත් එහෙම අවුරුදු 24ත් අවුරුදු 49 අතර වයස් කාණ්ඩයයි තමයි වැඩිම මේ රෝගවල බලපෑමක් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තියෙන තරුණ ප්‍රජාව අතර තියෙන අඩු දැනුවත්කම, ඒ වගේම තියෙන නොසැලකිල්ල හින්දා විශේෂයෙන් මගතොටේදී හදිසි අඳුනගත්ත පුද්ගලයොත් එක්ක ගැහෙනුහු පිරිමයත් එක්ක ඒගොල්ලන් බාහිර පෙනුමින් විශ්වාස කළා ඒගොල්ලන්ට රෝග නැති බව. ඒගොල්ලොත් එක්ක සම්බන්ධතා පැවැත්වීමෙන් තමයි ගොඩක් වෙලාවට මේ රෝග බෝ වෙලා තියෙන්නේ. එතකොට මේගොල්ලෝ නිරන්තරයෙන් නීතිය සම්බන්ධයෙන් හෝ සමාජ සම්මුති පැත්තෙන් එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් කොන් වෙන පිරිසක්. එතකොට මේ කොන් කිරීම තවදුරටත් වැඩි වෙනවා නම් මේගොල්ලෝ HIV සහ අනිකුත් පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා පැමිණීම ඉතාම අඩු වෙනවා. ඉතින් අපි අමතක කරන්න හොඳ නැහැ මේ ඒගොල්ලොත් මිනිස්සු විදිහට අපි සැලකලා මනුෂ්‍යත්වේ නාමෙන් යම් වෙනස්කම් අඳුනගෙන වෙනස්කම් වලට ගරු කරමින් හැබැයි කොන් කිරීම හෝ පහත් කොට සැලකීමෙන් තොරව අවශ්‍ය වටපිටාවක් හැදුවොත් තමයි අපිට HIV පිටු දකින්න පුළුවන් වෙන්නේ.
ස්වාමිය රටවල තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඊයේ දින අග්‍රාමාත්‍යවරයා හමු වුණා. ස්ලාමිය රටවල තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ගේ හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ කොළඹ ශැංග්‍රිලා හෝටලෙදී පැවැත්වුණා. මෙම සුවිශේෂී හමුව සහ රාත්‍රි භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැමිණ සිටි තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමග සුහද සාකච්ඡාවක නිරත වුණා. COVID-19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යයේ ගත් කඩිනම් ක්‍රියාමාර්ග මෙහිදී පැමිණ සිටි තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ගේ ඇගීමට ලක් වුණා. ස්ලාමීය රටවල් සමග දැනට පවතින ද්විපාර්ශ්වීය සම්බන්දතා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීම සම්බන්ධයෙන් තානාපතිවරුන් මෙහිදී අදහස් පළ කළා. වසංගත තත්ත්වයේ හමුවේ අභියෝග ජය ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ට ප්‍රකාශ කළේ. ස්ලාමීය රටවල් නියෝජනය කරන ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 15 දෙනෙක් මෙම හමුවට එක්ව සිටියා. රත්රන් ගොඩදාන්න පුදුකුඩිරුප්පු ගිය ඇමති ලේකම්වරුන් දෙදෙනෙකු ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ වැඩ මෙවන විටත් තහනම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මුලදී පුදුකුඩිරුප්පු ප්‍රදේශයේ වළදමා ඇතැයි සැක කෙරෙන රත්රන් තුගේකුයි මෙසේ ගොඩ දැමීමට උත්සාහ කර තිබෙන්නේ. LDT වළදමනට ඇතැයි විශ්වාස කරන රත්රන් තුගයක් ගොඩ ගැනීමට මුලදී මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා. එම නියෝගයට අනුව රත්රන් තුගේ සොයා කැණීම් සිදු කිරීමට නියමිතව තිබුණා. ඊට පෙරයි ඇමති ලේකම්වරුන් රත්රන් ගොඩ දාන්න මෙලෙස උත්සාහ දරා ඇත්තේ. මේ පිළිබඳව දැන් පොලිස් පරීක්ෂණත් ක්‍රියාත්මකයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දිවයිනපුරා රෝහල් 80ක මෙම වර්ජනයේ නිරත වනවා. මෙම වැඩ වර්ජනයේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් අද දැඩි අපහසුතාවයට පත් වුණා. කෙසේ වෙතත් සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක බව වර්ජනයේ නිරත කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පැවසුවා. වර්ජනය අද දවස පුරා ක්‍රියාත්මකයි. මේ අතර වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය වේදීන් ආරම්භ කළ වැඩ වර්ජනයද තවමත් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ රජයේ හේද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හොඳ මදි නිසාම අපි අද උදේ 7 සිට වාර්තා ලබා නොදීමේ වර්ජනයක් ආරම්භ කරා. මේ වර්ජනයට අනුව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල්වල මේ කාර්ය මණ්ඩලයට අදාළ 55,000ක් වන කාර්ය මණ්ඩලය කිසිම වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්නේ නැහැ. ප්‍රජා සෞඛ්‍ය සේවාවේ බෝවන රෝග පිළිබඳ වාර්තා, බෝ නොවන රෝග පිළිබඳ වාර්තා, කොවිඩ් ඇන්ටිජන් පරීක්ෂණ, PCR පරීක්ෂණ, ඩෙංගු ආදී කිසිම අදාළ වාර්තාවක් ලබා නොදීමට තීරණය කරලා තියෙනවා. ඒ වගේම මාසික වාර්තා, දෛනික වාර්තා මේ අපේ කණ්ඩායමට අදාළ කිසිම කෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ අදාළ ආයතන වලට ලබා දෙන්නේ නැහැ. ඒක නිසා අපි ඇමතිවරයාට ආණ්ඩුවට කියන්නේ වාඩි වෙලා මේක කතා කරලා විසඳගමු. එහෙම නැත්නම් ප්‍රශ්නය බරපතල වෙනවා දිගින් දිගටම. හඳුනාගත්තේ නැති රියා අනතුරු වලින් මේ යන්නන්ගෙන් යැපෙන්නන්ට හා බරපතල තුවාල ලැබුවන්ට ගෙවුන් ලබන වන්දි මුදල් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රියා අනතුරක් හේතුවෙන් සිදුවන මරණයකදී ලබා දෙන වන්දි මුදල රුපියල් 250,000 දක්වා වැඩි වනු ඇති. බරපතල තුවාල සිදුවීමකදී ලබා දෙන වන්දිය රුපියල් 150,000 දක්වා ඉහළ දමන බවයි ප්‍රවහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ. මාර්ගානතුරු වලට ලක්ු විඳිතින් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය අද පැවැත්වුණේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී. මේ අතර හඳුනා නොගත් රියානතුරුලින් මිය යන පුද්ගලින්ගේ යැපෙන්නන්ට සහ බරපතල තුවාල ලබන විඳිතින්ට ගෙවන වන්දි මුදල් වැඩි කිරීමට මේ වන විට ප්‍රවාහන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව හඳුනා නොගත් රියානතුරු හේතුවෙන් ලබා දෙන වන්දි මුදල රුපියල් 1,02,000 සිට රුපියල් 250,000 දක්වාත්, බරපතල තුවාල ලබන විඳිතින්ට රුපියල් 1,00,000 සිට රුපියල් 1,50,000 දක්වාත් මුදල් වැඩි කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවරගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. මෙම උත්සවයට එක්වෙමින් යතුරු පැදිවලින් සිදුවන අනතුරු වළකා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කරුණක් බවද අමාත්‍යවරයා අද පැවසුවා.
මෝටර්සයිකල් වල තියෙන අනතුරු සංඛ්‍යාව තමයි වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ මේ රටේ රියා අනතුරු වලට. ඉතින් දවසකට 8 දෙනෙක් මැරෙනවා නම් රියා අනතුරු හරහා මේ සඳහා ජාතික වශයෙන් අපි වැඩපිළිවෙලකට යා යුතුයි. විශේෂයෙන්ම කිසිම වැරද්දක් නොකර තමන්ට දීලා තියෙන රටේ නීතියට අනුව මහමග ගමන් කරනකොට කාගේ හෝ වරදකින් තමන්ගේ ජීවිතේ නැති වෙනවා. එහෙම නැත්නම් සදාකාලික ආබාධිතෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ තමන්ට බරපතල තුවාලයක් වෙනවා. මේ தත්ත්වය මගහරවා ගැනීම සඳහා තමයි අපි කවුරුත් එකතු වෙලා මේකට දීර්ඝ කාලීන සහ කෙටි කාලීන සහ මධ්‍ය කාලීන සැලැස්මක් හදාගන්න ඕනේ. මෙවර ශ්‍රීපාද වන්දනා වාරය උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ කරන බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. වසර දෙකකට ආසන්න කාලයක් තුළ සියලු බැතිමතුන්ට ශ්‍රීපාදස්ථානයේ වන්දනා කිරීමට නොහැකි වුණා. ඒ කොවිඩ් වෛරස තත්ත්වයේ පැතිර යාම හේතුවෙන් මෙවර ශ්‍රීපාද වන්දනා වාරය මේ මාස උඳුවප් පොහේ දිනෙන් ආරම්භ කරන බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. උන්වහන්සේ ඒ බව කියා සිටියේ 2021-22 වසර සඳහා ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාම සේවා නිලධාරී කාර්යාලය පරිශ්‍රේ පැවති විශේෂ රැස්වීමකදී 2021-22 වන්දනා වාරය. මේ වන්දනා වාරයේ උඳුවප් පුරපසළොස්සක පොහොයෙන් ආරම්භ වෙලා වෙසක් පොහොයෙන් නිමවීම සිරිත. උඳුවප් පොහොයට පෙර දින ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරයේදී අලුයම හැටන් පාරේ පළවෙනිම පෙරහැර 18 වෙනිදා අලුයම වෙන්නේ ඉස්සෙල්ලා ආලෝක පූජාව වහන දල්වන්න ඕන. ශ්‍රීපාද පත්මයේ සුවඳ පැනින් නාවන්න ඕන. විශේෂ පුදසිරිත් ටික ඉෂ්ට සිද්ධ කරන්න ඕන. දේව ප්‍රතිමාව කරඬුව තැන්පත් කරන්න ඕන අලුයම් කාලේ. සියලුම දෙනා බැතිමතුන් සෞඛ්‍ය ඒ ආරක්ෂක විධි විධාන ඒ වෛද්‍යවරුන්ගේ ඒ සෞඛ්‍යංශවල රජයේ තිබෙන ඒවා පිළිපදින් පිළිපැදලා මුඛාවරණය යොදා ගන්න මේ උතුම් කාර්ය සිද්ධ කරන්නට පැමිණීමෙන් තිරුවන් සරණ ලැබිලා සමන් දෙවියන්ගේ පිහිට ලැබිලා මෙලොව ජීවිත සාර්ථක වේවා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින්නිමාවට පත්වනවා. www.siyathanews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. ඔබට සුවදායි සන්ධ්‍යාවක්. රාත්‍රී ප්‍රවෘත්ති තුලින් යලි හමුවෙමු.